ඔබ නැවතත් තීරණය සමග පළමුවරිය තවත් එක් අවස්ථාවක් ඉතිරිව තබා ගනිමිනුයි අපි විරාමයකට ගියේ. මා කැමති ඊළඟ අවස්ථාව ලබා දෙන්න මහාචාර්ය කමල් වලේබුඩ මහතාට. උදේශාන් එල්ලුම්ගස තියන්න ඕන කියන එක අද අපේ රටේ ප්‍රධාන මාතෘකාවක් විදිහට සාකච්ඡාවට භාජනය වෙනවා. අවස්ථා ගණනාවක එල්ලුම්ගස තියන්න ඕන කියන සාකච්ඡාව ආරම්භ වෙලා එක ක්‍රියාවට පත්ුන්න ප්‍රතික්ෂේප එක අවස්ථාවක එල්ලුම්ගස තියන්න ඕන කියන අවධියක මම මාධ්‍යවේදියෙක් විදිහට ගිහිල්ලා එල්ලුම්ගසට නියම වෙලා ඉන්න අයත් සමඟ සාකච්ඡා කළා තිබෙනවා. මට අද කියන්න ඕන කාරණා පැහැදිලි වුණ දෙයක් තමයි එල්ලුම්ගස ලබා දීම සම්බන්ධව මිනිමැරුම් කියන කරුණ සලකා බැලුවොත් අපේ රටේ ඒ සංඛ්‍යාව බොහොම අඩු වෙලා තියෙනවා. අපේ මිනිමැරුම් 1378ක් 2008 සිදු වෙනකොට 2018 486යි. මිනිමැරුම් රටේ සාපේක්ෂව අඩු වෙලා තියෙනවා. එතකොට එල්ලුම්ගස තියන්න ඕන කියලා අදහස් කරන්නේ කෙලින්ම මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා වෙනත් වැඩි කරන නෙවෙයි කතා කරන්නේ. අනිත් සමාජීය සාධක නෙවෙයි සැලකිල්ලට ගන්නෙ මත්ද්‍රව්‍ය වලින් වෙන සමාජ හානිය. මේ රටේ මේ වන විට ලක්ෂයකට ආසන්න මත්ලෝලින් සිටිනවා. ලක්ෂයකට ආසන්න මත්ලෝලින් කියන්නේ සෑම 222 දෙනෙකුටම එක්කෙනෙක් මත්ලෝලින්. එක පවුලක 5 දෙනෙක් ඉන්නවා කියලා සැලකුවොත් මේ රටේ කොච්චර පවුල් සංඛ්‍යාවක් මේ ප්‍රශ්න නිසා පීඩනයට පත් වෙලා තියෙනවද කියලා සඳහන් කරන්න පුළුවන්. මිනිමැරුම් පිළිබඳව සාකච්ඡා කළා වගේ මම කැමති තව සංඛ්‍යාලේඛනයක් කියන්න. 2008 7556 අතර උඩ ගන්න හෙරොයින් සම්බන්ධව 7556 දේශා. දැන් ගිය අවුරුද්දේ 49987යි. 7449000ට වැඩි වෙනවා. අවුරුදු 10ක් ඇතුළත. ඊළඟට ගංජා පිළිබඳව 19848යි 2008. ගිය අවුරුද්දේ 54675යි. මේ ගරු පොලිස් ප්‍රතිමාගේ වාර්තා. ඊළඟට කොකේන් සම්බන්ධව 2008 3යි. පහුගිය අවුරුදු 29 මේ කොකේන් ගැන වෙනම පස්සේ කතා කරන්න ඕනේ දෙවෙනි වාටි කොකේන් අද කොහෙද තියෙන්නේ කියලා. ඒ ගැන වෙනම සාකච්ඡා කරන්න තියෙනවා. හෂිස් 1 2008 2017 එය 86ක් දක්වා වැඩි වෙනවා. ඉතා පැහැදිලිවම තේරෙනවා මත්ද්‍රව්‍ය ඉහළ යනවා කියලා. මත්ද්‍රව්‍ය ඉහළ යන එක රටේ සංස්කෘතියට අතිශය බල සංස්කෘතියට නෙමෙයි ජීවන තත්ත්වයට බලපානවා, රට දුප්පත් වෙන්න බලපානවා, අතිශය අපරාධ සංඛ්‍යාව වර්ධනය වෙන්න මේ සාධකේ බලපානවා. දැන් මත්ද්‍රව්‍ය පිළිබඳ දැන් බන්ධනාගාරයේ ගත්තොත් බන්ධනාගාරයේ බලාපොරොත්තුකරුවන් වැරදි කරන සංඛ්‍යාව 5%ක් 8%ක් විතර අඩු ප්‍රතිශතයක් එන්නේ. 45%ක් එන්නේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධව වැරදි කරුවා. දැන් මෙතන එක කාරණාවක් තියෙනවා. මත්පැන් කියන එක අපි කතා කරන්නේ නැහැ. ඒක වෙනම කතා කරන්න ඕන කාරණයක්. මේ රටේ මේ අරක්කු බෝතල් කොච්චර විකිණෙනවද? කොච්චර මත්පැන් බෝතල් විකිණෙනවද? ඒව නිසා මත්පැන් මත්ද්‍රව්‍ය ගන්න පාවිච්චි කරන ගමන් මගට කී දෙනෙක් ඉස්සරහට එනවද කියලා. අපි මේවා හුදකලා කරලා මත්ද්‍රව්‍ය පමණක් සාකච්ඡාවට භාජනය කරනවා. ඒකට නීතිය තියෙනවා මේ මරණීය දඬුවම් ලබා දෙන්න පුළුවන් කියන. දැන් ප්‍රශ්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධව වැරදි කළා බන්ධනාගාරගත කරනවා. ඔබට මරණීය දඬුවම් දීලා තියෙනවා. එතෙන්දී තියෙන දේ තමයි අපේක්ෂා කරන්නේ මරණේ දන්නේ හෝ වෙනත් දඬුවමක් දුන්නම් බන්ධනාගාරය බලාපොරොත්තු වෙන්නේ ඔහු යහපත් පුරවැසියෙක් වෙයි කියන එක. බන්ධනාගාරයේ කරෙක්ෂන් බන්ධනාගාරය දඬුවම් කරන ආයතන නෙමෙයි. අපි සැලකන්නේ බන්ධනාගාරයේ පුනරුත්ථාපන ආයතන. පුනරුත්ථාපන ආයතන. බන්ධනාගාරයේ අතිසම්පෘත්ත හංග පිළිල මිනිස්සුන්. ඒකට හේතුව 45%ක් ඉන්නේ මේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැරදි වලට සම්බන්ධයි. 40%ක් ඉන්නේ දඬු ගෙවා ගන්න බැරිය. දඬු ගෙවා ගන්න බැරිය. අහිංසක දුප්පත් මිනිස්සු. රුපියල් 5000ක් ගෙවන්න බැරුණාම මාස දෙකම මාසයක් තුනක් කිරේ දාන. ඉතින් මේ අයගෙන් පිරීලා ඉන්නේ. එතකොට මේ අතර ඉන්න මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ගෙන් අපේක්ෂා කරන්නේ ඒ යහපත් මිනිස්සු වෙන්න ඕනේ කියන එක. නමුත් ඔවුන් එතන සිට ලංකාවේ අපරාධ මෙහෙවනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ කාර්යයන් සිදු කරනවා. මේක අපි දන්න කාරණයක්. එතන මෙතන ප්‍රධාන තර්කයක් ගොඩනගෙනවා. මේක පාලනය කර හැකි තත්ත්වයක්.
බන්ධනාගාර ගත වෙලා ඉන්න පුද්ගලයා අපරාධකරුවෙක් විදිහට වර්ධනය වෙන එක පාලනය කරන්න බන්ධනාගාරයට බැරි නම් ඒක විශාල ප්‍රශ්නයක්. නමුත් ඒක පසක තියලා අපි තීරණය කරනවා ඔහු අපරාධ කරන්න සුදුසු විදිහට පරිපාලන නොකරන්න සුදුසු විදිහට පරිපාලනයක් හදාගන්න බෑ අපිට. කොමාරි හදාගන්න බෑ. නමුත් ඒ සියල්ල අමතකලා මේ පුද්ගලයා මරලා දාන්න ඕන තීරණයක්. ඒ විදිහට මේ තර්කේ හරි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ තර්කේ හරි. ඔහුගේ ජීවිතය ඉවර කළා. ඔහු එල්ලා මරා දැමීම අපේ තියෙන එල්ලා මරා දැමීම කිරීමෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් කෙනෙක් තාර්කිකව හරි. ඒත් අපිට අහන්න තියෙන ප්‍රශ්නයක් කී දෙනෙක් එල්ලුවොත් ප්‍රශ්න විසඳනවා. අපි දන්න ප්‍රධාන දෙයක්නේ ලැජ්ජාව සහ බිය නිසා තමයි කෙනෙක් වැරදි නොකර සිටින්නේ. ලැජ්ජාව නැහැ ඔවුන්ට. ඒක ගැන අපි දෙවෙනි වටේදී කතා කරන්න ඕනේ. වංචනික ක්‍රියා සිදු කරන විවිධ පුජ්‍යලයන්ගේ තරාතිරන් දිහා බලපන් ලැජ්ජාවක් ඇති කියලා තේරෙන්නේ නැහැ කරන වැඩ දිහා බලපන්. ඔවුන් බයක් ඇති බවකුත් පේන්නේ නැහැ. මරණදනුව ලබා දීමෙන් බයක් ඇති කරන්න පුළුවන් කියන කාරණේ තමයි සිද්ධාන්තමය වශයෙන් මේ කාරණයට එකඟ වීම සම්බන්ධයෙන් දැක්විය හැකි ප්‍රධාන කාරණය. මද්ද්‍රව්‍ය වැළැක්වීම කියන කරුණෙන් බයක් ඇති කරන්න පුළුවන් සමාජයේ එසේ කිරීම තුළින් මේ ස්වභාවය පාලනය කරන්න පුළුවන් කියන මතවාදය ඉදිරිපත් කරන්න පුළුවන්. මම එක කාරණාවක් කියනවා පළවෙනිට. මට අත්දැකීමක් තියෙනවා 1990 සිංගප්පූරුවේ අන්තර්ජාතික සමුළුවකට සහභාගී වුණා මද්ද්‍රව්‍ය පිළිබඳව සරෝදේ ව්‍යාපාරයේ නියෝජිතයෙක් විදිහට අන්තර්ජාතික යහපත් අමාත්‍යාංශිකයන්ගේ සංගමේ සමුළුවක්. ඒක විවෘත කිරීමට ආවේ ආරක්ෂක ඇමතිවරයා රටේ. ඔහු කිව්වා ඉංග්‍රීසියෙන් කිව්වේ ඔහු කිව්වා අපේ භූමිය ඇතුලේදී කවුරු හරි මද්ද්‍රව්‍යයක හෙරොයින් සමග හෙරොයින් කියන වචනෙම කිව්වා ආවුණොත් අපි ඔහුට වෙඩි තියලා මරනවා කිව්වා within 3 days දවස් 3ක් ඇතුළත. ඔහු ගැන කතා කරන්න එපා. අපි ආවදුනේ ඔය බටහිර ලිබරල් රටවල නියෝජිත වෙහෙට පොඩි කසුකුසුවක් කලබගැනීමක් ඇති වුණා. ඔහු ප්‍රධානමොත් ඔහු අත දික් කළා කිව්වා මගේ සුදු රටවල මිත්‍රෝ ටික කලබල වෙනවා ඇති. නමුත් මගේ රටේ මිනිස්සුන්ගේ ජීවිතවලට හානිය ගැන ඔබ වග කියන්නේ නැහැ. You have no right to speak about. මේක නඹර කතා කරන්න ඔබට අයිතියක් නැහැ. දවස් 3ක් ඇතුළත අපි ඔහුට වෙඩිතිලා මරනවා. දැන් මේ කාරණය අපිට මේ විදිහටම ක්‍රියාවට පත් කරන්න පුළුවන්ද කියලා අපේ අපරාධ යුක්ත විනිශ්චය ක්‍රමය සහ අපේ විමර්ශන පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මම ඉතා ගෞරවනීය විදිහට අධිකරණයට ඉස්සනමනවා. අපේ රටේ ව්‍යවස්ථාදායකය විධායකයට දෙක එකතැනක තියලා අධිකරණයට සාපේක්ෂව බලපුවම ව්‍යවස්ථාදායකටත් විධායකටත් වඩා විශ්වාසයක් ජනතාවගේ අධිකරණයට තියෙනවා. ඒකත් එක්ක අහන්න ඕනේ මේ ක්‍රමය තුළ මේ ක්‍රියාවට පත් කළ හැකිද සිංගප්පූරුවේ කරන්න වගේ කියන කාරණයක් සැලකිල්ලට ගත යුතු දෙයක් කියලා සඳහන් කරන්න කැමතියි. හොඳයි. බොහොමස්තුති මහාචාර්යතුමනි, මෙතනින් එහාට අපි දෙවන වටේ ආරම්භ කරනවා. එතනදී අපි දුරකථන අංකය අපි විවෘත කරනවා. ප්‍රේක්ෂක ඔබටත් පුළුවන් ඔබේ ප්‍රශ්න අහන්න. බොහොම කෙටියෙන් ඔබේ ප්‍රශ්නය හෝ අදහස යොමු කරන්න. දීර්ඝ අදහස් වලට ඉඩක් ලබා ගන්න උත්සාහ කරන්න එපා. විනාඩි 10ක කාලයක් ලබා දෙන්න පුළුවන් එක් ආරාධිතයෙකුට. අපි හැමතුරුනේ මේ සාකච්ඡාව තුළ කතා කරපු කරුණු කීපයක් මතු කරමින් මම ඔබ වහන්සේ ගාවට එන්න කැමතියි. දැන් අපි අපේ මහාචාර්ය වලේබුඩ මැතිතුමා කිව්වා හරි අපූරු කතාවක්. රුපියල් 5000ක දඩ ගෙවා ගන්න බැරි මිනිස්සයා ඒ ගෙවා ගන්න බැරුණාම හිරේ යනවා. ඒතර ගියාට පස්සේ හිරේදී මේ මිනිස්සයා අඳුනා ගන්නවා. ඉතාම ගෞරවනීය විදිහට හිරගෙදර තුර ජීවත් වෙන තමන්ගේ අදාළ වටපිටාව සකසාගෙන ඉන්න පොද දැවැන්ත අපරාධකාරයෙක්. ඒතකොට දුප්පත් රොබහන්සේ දහන කරපු අහිංසක දුප්පත් මිනිහට අපරාධකාරයා හඳුන්වා දීමේ සිස්ටම් එක තියෙන්නේ අපේ නීති ක්‍රියාත්මක වෙන ක්‍රමයේ ඇතුලේ. දැන් මේ වගේ ක්‍රමයක් ඇතුලේ අර වගේ ප්‍රබල දඬුවමක් ක්‍රියාත්මක වුණොත් ඔය අපරාධකාරයා ওই තරම් වීරයෙක් විදිහට බන්ධනාගාරය ඇතුළේ ඉන්න හැසිරෙන එකක් නැහැ. නීතිය ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් නිසා සමාජය යාවත් ඉස්සරහට අරගෙන යාම සම්බන්ධයෙන් බයක් ඇති කරන්න ඕන නැද්ද අපි හැමෝම? මම හිතන්නේ බය කියන එක ඇති කරන එක හොඳයි. නමුත් මම දැන් ඉන්න තත්ත්වෙ මම හරියටම කියන්නම්. ඒ කියන්නේ මම කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ මේ වෙලාවේ මරණ දඬුවම ශක්තිමත් කරන තැනකට රට යන්න ඕන කියලා. මං ඒ ස්ථාවරේ නෑ මං. ඒ කියන්නේ ලෝකේ ප්‍රවණතාවයක් විදිහට රටවල් ඔය අපි නංගන් වලින් කිව්වට ඔය ඇමරිකාව චීනය වගේ රටක් ගත්තෝ චීනයේ මරණ දඬුවම දෙන විදිය අපේ රටේ තතට සම්පූර්ණයෙන් වෙනස්. විශාලම ප්‍රමාණයක් මං හිතන්නේ මරණ චීනය කියලා. විශේෂයෙන්ම හොරකම් වල සම්බන්ධ. අල්ලන් ගියා වෙඩි තිව්වා.
කිසිම සංඛ්‍යාලයකට යන්න. මම හිතනවා මගේ දැන් අභ්‍යන්තර මගේ යාළු මිත්‍රයන් කීමට අනුව අවුරුදු අඩු ගන්න 2000 3000කට මරනවා. 2000කට වැඩි ප්‍රමාණයක් මරනවා. ඔය කිසිම කෙනෙක් දුප්පත් මිනිසු නෙවෙයි. සේරම ටයිකෝට් කාර්යය. සේරම ටයිකෝට් කාර්යය. ලොකු කෙලිකාරයෝ ලොකු ලොක්කෝ තමයි මරන්නේ. සාමාන්‍ය මිනිස්සු මරන්නේ නැහැ. එතකොට සාමාන්‍ය අපරාධ වලට චීන ප්‍රතිපත්ති වෙනස් ඇතට. මද්ද්‍රව්‍ය දැන් මෙතන රටේ පැන නැගිලා තියෙන පස්සේ මිනිස්සු පටලවාගෙන තිනවා. දැන් රටේ රාජ්‍ය නායකයා උත්සාහ කරනවා නම් රාජ්‍ය උත්සාහ කරනවා නම් යම්කිසි ආකාරයක මේ මද්ද්‍රව්‍ය මඩලන්න මරණ දඬුවම යම්කිසි සීමිත ප්‍රමාණයක මේ කාර්ය සඳහා කරන්න ඕන කියලා. මම හිතන්නේ ඒකට අපි ඒක වාද කරන්න යන්න හොඳ නැහැ කියලා මගේ අදහස. ඒකට හේතුව තමයි ලංකාවේ ලෝක මද්ද්‍රව්‍ය මධ්‍යස්ථානයේ හැටියට ලංකාව පාවිච්චි කරනවාද? ලෝකේ මද්ද්‍රව්‍ය මධ්‍යස්ථාන තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. කාම්බෝජිය පාවිච්චි කරනවා, අෆ්ගනිස්තානයේ පාකිස්තානයේ පාවිච්චි කරනවා, ශ්‍රී ලංකාව පාවිච්චි කරනවා. තවත් අප්‍රිකානු රටවල් කීපයක් මේ සඳහා පාවිච්චි වෙනවා. ඒතර ලංකාව මේකේ විශාලම මොකද මේ මූදක් අයිනේ තියෙන කොණක තියෙන රටක් අත. ඒක හඳ මේ මූදු මාර්ගද විශේෂයෙන් බහුදිනී යාත්‍රාවක් ගත්තම මාස දෙකක් විතර මූදු තියාගන්න පුළුවන් බෝට්ටුවක්. ඉතින් ඒවා නැව්වා ගිය ඇත්තටම. ඉතින් ඒවා තුල හරහා විශාල වශයෙන් මේක ප්‍රවාහනය වෙනවා. එතකොට අපි වගේ මූදු රටක විශේෂයෙන්ම විදේශිකයන්ට බයක් ඇති වෙන්න ඕන මේ රටට ගිහිලා අහුනොත් නම් අපත් නැහැ කියලා. අන්න ඒක නිසා මම හිතනවා ඒ අර්ථයෙන් විතරක් සීමිත අර්ථයෙන් විතරක් මේක ක්‍රියාවට නගනවා මිසක රටේ මේ සාමාන්‍ය මේ අපරාධ කරපු මිනිස්සු ඒ කියන්නේ මිනිමරුන් දඬුවම් වලට මරණ දඬුව දෙන්න ඕන කියන තැන මම නැහැ. මම සම්පූර්ණ විරුද්ධයි. මොකද හේතුව මරණ දඬුවම හමු වෙච්ච සහ අපි ගත්තොත් ඔය මේ සිරිපාල මරුසිරා කියලා නමක් දාන මරුසිරා මරදඟුල යකඩ වුණා මරණකන් ජීවත් වුණ එළියටයි ලොහු මැරෙයි කැටේ ජීවත් වුණේ. ඔවුන් ගත්තම සමාජයේ විසින් අපරාධ කාර්ය කරපු මිනිසු මිසක් මේ කවුරුව පිළිගන්නේ නැහැ. ඒගොල්ලගේ කියවීම ඒවට චිත්‍රපට දෙකක් හැදුණා මරුවා සමග වාසේ සිරිපාල හා රම්මණික චිත්‍රපට දෙකක් හැදුණා මරුසිරාට ඒ කාලේ. ඉතින් ඒ චිත්‍රපටවල එක එක කෝණවලින් මේක බලලා තිබුණා. ඉතින් ඒක නිසා මම දකින්නේ මරණ දඬුවම දැන් අපි අපේ ප්‍රධාන බ්‍රිතාන්‍ය යුගයේ මරණ දඬුවම සම්බන්ධයෙන් ක්‍රියාත්මක රූපේ තමයි අපේ බැද්දගම නවකතාව. දැන් බැද්දගම නවකතා අහිංසක බබු සහ තීරණ භාෂාවකින් කියන්නේ නැති නඩුවක් අහගෙනද ලේමිනට මරණ දඬුවම හම්බ වෙනවා. ඒ මිනිහා දන්නා මොකද්ද උනේ කියලා. ලංකාවේ අධිකරණයේ නඩු අහන භාෂාව සවාෂා වෙන්න ඕන. මොකද්ද මේ විකාරය? මොකද්ද මේ රට? මේ රටේ නීතිය ලියාගන්න බැරිද සවාෂාවේ? කිසිම මිනිහෙකුට මේ අහන නඩුව තේරෙන්නේ නැහැ. නීතිඥ කියන දේ තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ සවාෂාවේ නඩු අහන්න ඕන. අනිත් එක නඩුවල කාලය මේ අධිකරණ පද්ධතිය විශාල වෙනසක් අපි ඉදිරි කාලේ කරේ නැත්නම් මේ අපරාධයලල මර්ධනය කරන්න බෑ. අපරාධකාරයෝ බහුතරයක් නිර්මාණය කරන්නේ අහිංසකෙක්ට හිරියට ගිය මිනිහෙක් අපරාධකාරයෙක් හැටියට එන්නේ. ඒ රිමාන්ඩ් බන්ධනාගාරයට පත් වුණාට පස්සේ ඔහුට හම්බ වෙනවා අපරාධකාරයෝන්ගේ විශාල ප්‍රමාණයක් උන්ට හිරේදි මුණ ගැහෙනවා. ඒගොල්ල තමයි සංවිධානය බවට පත් වෙන්නේ. අපි හුඟක් අපරාධකාරයන් ඉතිහාසය අරන් බැලුවම ඒ සංවිධානාත්මක අපරාධකාරයෝ ගොඩක දෙනෙක් අපරාධකාරයෝ බවට පත් වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ හිරේ ඇතුළේදී. විශේෂයෙන්ම දුගී බව අන්ත අසරණ දුගී. දැන් මරණ දඬුවම නියම වෙච්ච ගොඩාක් මිනිස්සු අරන් බැලුවම හිරේ 500 ගණන්කට ඇති මම හිතරනේ 500 ගණන්ක් වගේ ඉන්නවා කියලා මගේ මතය. ඔය ලොකු කුඩුකාරයෝ 10 12 දෙනෙක් තමයි ඉන්නේ. අනිත් ඔක්කොම ඉන්නේ අන්ත අහිංසක මිනිස්සු කාන්තාවෝ ඉන්න විශාල වශයෙන්. ඉතින් මේගොල්ලන්ට මරණ දඬුවම දෙනවයි කියන එකට මම විරුද්ධයි ඇත්තට. මම කියන්නේ මේ මිනිස්සු පුනරුත්ථාපනය කළ සාමාන්‍ය සමාජයේ ඉතායික්මනින් ගේන්න ඕන. මම මොනරාගල සිද්ධියකව අවුරුදු 17 දී එයා නඩුව අවුරුදු 20කින් අහලා මේ අවුරුදු 10කින් අහලා හිරේට දාන්නේ. ඊළමයා දන්නේත් නැහැ. නඩුව තේරුණෙත් නැහැ. මොනරාගල උසාවිය ඇහුවේ. ඊළමට කුෂ්ඨ හැදිලා අන්තිම රෝගී. එයා මම හිරේට ගිහිලා පුනරුත්ථාපන වැඩකට ගියා. මේ ළමයා මට කිව්වේ ඉක්මනින් මම මරලා දාන්න කියලා කියන්න කියලා. ඔහු කියන්නේ මරණ දඬුවම මට ඉක්මනින් දෙන්න කියලා. මොකද එයාගේ තාත්තා හිරේ ඇතුළේ මැරුණා. එයා තාත්තට අපුතට දෙන්නට මරණ දඬුවම හම්බුණා. ඉතින් ඒක කිසිම ඉඩක් නඩුවක් මේ කුඹුරක ආරවුලක් නිසා ඇතුළේ උදැල්ලෙන් ගහලා. ඒ වගේ සිද්ධි තමයි ගොඩක් මේ හිරගේ ඇතුළේ තියෙන්නේ. ඉතින් ඒ විශේෂයෙන්ම ලංකාවේ මද්ද්‍රව්‍ය මර්ධනය කරද්දි කිසිම මද්ද්‍රව්‍ය භාවිතා කරන මිනිහෙක් අපට හරි සරල තීන්දුවක් ගන්න දෙන්නේ. විශාල එලිමහන් සිර කඳවුරුවද ලේසියෙන් හදන්න පුළුවන්. මොකද ඒවට අවශ්‍ය කරන තාක්ෂණික පහසුකම් තියෙනවා. මේ බරපතල සියලුම අපරාධකාරයෝ අඳුනා ගන්න තාක්ෂණික මෙවලම් උපකරණ තියෙනවාද? ඒවා ලෝකේ පාවිච්චි කරන ඒවා. ඒ විදිහට මේ බරපතල හඳුනාගත් අය විශේෂ පුනරුත්ථාපනයකට යොමු කිරීමේ ක්ෂණික වැඩපිළිවෙලක් අපි ඉක්මනින්ම හඳුනා ගන්න ඕන. ඒකෙන් තමයි අපරාධකාරී අඩු කරන්න පුළුවන්. ලංකාව නරක රටක් නෙවෙයි. දැන් අපි තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක අපි අරන් බැලුවම අපි ඇමරිකාවට වඩා හොඳයි. අපි චීනය තරම් අපි හොරකම් වෙන රටක් නෙවෙයි අපේ රට. සාමාන්‍ය මිනිසුන්ගේ මම කියන්නේ මේ මහ බැංකු හොරකම එහෙම නැත්නම් මේ ඔය අනිත් මේ අධිවේගී මාර්ග වලින් හොරකම් කරපුවා ඒවා ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ඉතින් මිනිස්සුන්ගේ
හොරකම ඕනම අපරාධයක් සම්බන්ධයෙන් මම කියන්නේ ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වීම අධෛර්යමත් කළ යුතුයි. හැබැයි ජාතික වශයෙන් මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා නම් ඒක අර මේ මේ මෙහෙයුමට ඇත්ත වශයෙන් මේක යුද්ධයක්. ත්‍රස්තවාදයට වඩා බරපතල සමාජ අර්බුදයක අපි ගිලිලා ඉන්නවා දැන්. ඒක මුහුණ දීම සඳහා මිසක් මොන විදියෙන්වත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවට මම නම් එකල වෙන්නේ නැහැ. අපි හැමෝටම දැන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කියන වචනයත් එක්කම ජනාධිපතිවරයාගේ බලතල කියන එක අපි කතා කරන් සිද්ධ වෙනවානේ. ඔව්. මරණ දඬුවම කියන වචනය වේදිකාවට අරන්ගෙනවත් එක්කම ජනාධිපතිවරයා කවුරුණත් ඒ වෙලාවේ තීන්දුව ගන්න. ඒකේ ජනාධිපතිවරයාට දේශපාලන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරට දැන් නම් මේ මරණ දඬුවම දුනොත් දේශපාලන වාසියක් නෙන්නේ. මේ කුඩු ටික එල්ලා මැරුගම ජනාධිපතිවරට වාසියක් එනවා. ඔය හැම එකෙම දේශපාලනයක් තියෙනවනේ. මොකද රටේ ජනතාවගේ තියෙන මතේ ජනමතේ තමයි කුඩු ටික ඉවර කරන්න ඕනේ. මොකද මිනිස්සුන්ට මේක විශාල සමාජ ප්‍රශ්නයක්. ත්‍රස්තවාදී වෙලාවේ මිනි මරණ කොට මිනිසුකගේ මේ ත්‍රස්තවාදී මේක අපි ගැලවෙන්න මේක ඉවර වෙන්න ඕන අපි. මේක සමාජවාද වෙනකන් සාමාජ සාකච්ඡා කරලා කවද ගැලවෙන්නේ කියලා මිනිසු කිව්වේ ත්‍රස්තවාදී ඉවර කරන්න ඕන කියලා. ඉතින් ඒකට කට්ටියකෝ සාම බෙර ගහන්න ඕන මුකු කරන්න එපා ප්‍රභා කරන හරි චෝක් කියලා අත ගහයිද හරියන්නේ නැහැ. ඒලයි ත්‍රස්තවාදී මර්ධනය කරන්න ඕන. ඒ වගේ කුඩු කියන ප්‍රශ්නය රටේ ජාතික විසනයක් හැටියට හඳුනගෙන උත්තරයක් දෙනවා මිසක් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මරණ දඬුවම අනුමත කරනවා කියලා. අනිත් එක මේ නීති ක්‍රමයේ තියෙන ක්‍රමයක් වර්ධි ජනාධිපතිවරයෙක් ඉන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න නෙවෙයි. ඒකට තියෙන අධිකරණය. ජනාධිපති කරන්න ඕන වැඩ නෙවෙයි ඒක. ජනාධිපතිවරයා කරන්න ඕන මරණ දඬුවම නියමෙච්ච මිනිහෙකුට සමාවත් දෙන්න. සාධාරණ කාරණේ සැලකිල්ලට අරගෙන. ඒක නිවැරදි කිරීමක් කරන්න. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේදී මේ ජනාධිපතිවරට මේ දිනේ නියම කිරීමේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ජනාධිපතිවරයා දිනේ නියම කරන්න එල්ලා මරන්නේ. ඉතින් ඒකට අසං කරනවා. ඉතින් ඒ අසං කිරීම ජනාධිපතිවරයාගෙන් අයින් කරාම මරණ දඬුවම දෙන්න ජනාධිපතිවරයා කිසිම සම්බන්ධයක් අවශ්‍ය නැහැ ලංකාවේ. පොඩි වගන්තිය අපිට වෙනස් කරන්න. ඉතින් අයි එක අපි වෙනස් කරගන්නේ නැත්තේ. ජනාධිපති පුතුමාම නැකතක් දෙන්න ඕනේ නැහැ නේකට. අධිකරණයෙන් තීන්දුවක් දුන්නා නම් ඒ ක්‍රියාත්මක කිරීම ඊට අදාළ කාරණේ. කිසිම වැඩකට නැති තීන්දුවක් මේක. මේක අර ඒ කාලේ තිබිච්ච බ්‍රිතාන්‍යයටත් විත කාලේ තිබිච්ච යම් යම් වගන්ති නිසා ඇතිවිච්ච තත්ත්වයක්. ඒ කියන්නේ ඒ කාලේ ඕකාවේ හොඳ පැත්තේ. ඒ කියන්නේ උඩින් මහල කරන්න ඕනේ කියන එක. මොකද යටින් විශාල අපරාධ කරලා තිබිච්ච හන්ද. අද එහෙම තත්ත්වයක් නැහැ නේද? අද සන්දර්භය වෙනස්. ඉතින් මම හිතන්නේ මරණ දඬුවම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය මැඩලීමේ උපාය මාර්ගයක් හිට කරාට මිනිස්සු සමාජ ක්‍රමයේ තියෙන ප්‍රශ්නේ තමයි අපි සාකච්ඡා කරන්නේ. සමාජ විධි ක්‍රමයේ, ඒ කියන්නේ අද හොරකම් කිරීමේ සාමාන්‍ය මිනිහෙකුට හොරකම් කරාම විශාල දඬුවම් හම්බ වෙනවා. ලොකු මිනිහෙක් හොරකම් කරාම දඬුවමක් ලැබෙන්නේ නැහැ කියලා අද මිනිස්සු අතර සාකච්ඡාවක් කරලා තියෙනවා. ඉතින් ඒක හන්ද ඒවට ස්වාධීන පටිපාටියක් නැහැ. අන්නේ ඒ ක්‍රමය දැන් විවස්ථාදායක සභා හැදුවයි කියනවා, අරක හැදුවයි කියනවා. මේව සම්පූර්ණ මේ විවස්ථාදායක සභාව ඔක්කොම බොරු. මේවා ඔක්කොම දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. රාජ්‍ය බලයත් එක්ක ඒ ආයතනවල බලවත් වෙන්නේ ඒ කාලීනව දේශපාලනේ ඉන්න අය. ඒ නිසා ඒක ඇත්ත වශයෙන්ම මේ ස්වාධීන කොමිෂන් නෙවෙයි. මෙයා දේශපාලන කොමිෂන්. මේ පිටින්පත් කරන්නේ පුජ්ජලෝ දීප දෙනා. ඉතින් මේකේ මේ ස්වාධීන කොමිෂන් කියලා කතාවක් කරන එක බොරුවක්. හැබැයි ඒකේ සාධනීය ලක්ෂණ නැහැ කියලා මම කියන්නේ නැහැ. උදාහරණයක්කට ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයා පත් කිරීමට කලින් ජනාධිපතිවරයාට බලය දෙන ඕන මිනිහෙක් පත් කරන්න පුළුවන්. ඒක වෙනස් කරපු එක හුඟක් හොඳයි. ඒක සාධනීය ලක්ෂණ. ඒකෙන් අදහස් වෙන්නේ මේ 19 වෙනි සංශෝධනය කරපු සියලුම දේවල් මේ නරක දේවල් කියලා. ඒක ගුණාත්මක විතා වටිනා දෙයක් අපි කළේ. ඒක තමයි මම දායක වෙච්ච කෙනෙක් එකට. නමුත් අපි සමාජ විද්‍යාත්මක කෝණයෙන් අපි ඉන්න ඕන තැන, අපි සංස්කෘතික වශයෙන් ඉන්න ඕන තැන චීනය කරන දේවත් විශේෂයෙන් මුස්ලිම් ඉස්ලාම් රටවල. ඉස්ලාම් රටවල මරණ විදණ්ඩනය දෙන්නේ ඉස්ලාම් රටවල. ඒක ඇවිල්ලා ඒ ආගමික සංස්කෘතිය. ඒකට අපි යටත් වෙන්න ඕනේ නැහැ. ඒක ඉස්ලාම් ආගමේ තියෙන. අපි මේ විශේෂයෙන්ම ඉන්දියාවේ සහ ලංකාව වගේ මේ දකුණු ආසියාතික රටවල තියෙන මේවා යටත් විදිහ කොළනි. ඒ කොළනි වල තියෙන පොදු නීතිය තමයි ওই තියෙන. අපි හදාගත්ත නීතියක් නෙවෙයි. ඉස්ලාම් රටවල්, අරාබිකරේන් රටවල, ඒ රටවලට අවශ්‍ය කරන නීති හදාගත්තා. ඉතින් විශේෂයෙන්ම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට මරණ දඬුවම දෙනවට මම විරුද්ධයි. මොකද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කරන්න පුළුවන් ඉතාලම හොඳ පුජ්‍යලේ හොඳ අදහසකින්. දැන් උදාහරණයකට ගත්තොත් අද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කරොත් ඒ කුමන්ත්‍රණය කරන්න යන මිනිස්සු ඉතාලම හොඳ මිනිස්සු වෙන්න පුළුවන්. ඒ අනුව ඉතිහාසයේ රාජ්‍ය පෙරලන්න මහන්සි ගත්ත මිනිස්සු ද්‍රෝහීන් නෙමෙයි. මාඕසේතුන් ද්‍රෝහියෙක් නෙමෙයිනේ. චේගුවේරා ද්‍රෝහියෙක් නෙමෙයිනේ. ෆිදෙල් කාස්ත්‍රෝ ද්‍රෝහියෙක් නෙමෙයිනේ. ඒ මිනිස්සු පරදුනා නම් රාජද්‍රෝහීන් වල මරණ දඬුවම හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ රාජද්‍රෝහී එකට මරණ දඬුවම දෙනට මම සම්පූර්ණ විරුද්ධයි. මිනිහෙක් මැරුවා කියලා මරණ දඬුවම දෙනට මම විරුද්ධයි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජාතික කාර්යයක් හැටියට හිතලා, ඒ කියන්නේ මේ අන්තර්ජාතික බලපෑම ලෝක වටපිටාවයි දිහා බලලා ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීන්දුවක් ගන්න ඕනේ. ඒකෙදි විශේෂයෙන් මම කියන්න ඕන මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන නඩුවක් ආවම අධිකරණයේ ප්‍රශ්නයක් තියෙනවා. අද මේ නඩුකාරවරු ජනප්‍රිය නඩු තීන්දුව දෙනවා.
රටේ සමාජ රැළට තියෙන මම දන්න නඩු තීන්දුව ගණනාවක් තියෙනවා මේ පත්තරවල මාධ්‍යවල ඉස්සිච්ච මතයට තීන්දුව දෙනවා ඒක සම්පූර්ණයෙන් වැරදි ඒ කියන්නේ ස්වාධීනව මධ්‍යස්තව නඩුකාරයා බලන විදිහේ ඇහක් අපේ රටේ හදලා නැහැ ඉතින් ඒ නිසා ලංකාවේ නඩු තීන්දුව දෙනකොට යම් යම් සාධාරණ ඒ කියන්නේ සීමාවෙන් ඔබට කියපු තීරණ තියෙනවා දැන් උදාහරණයක් මම දන්න එක නඩුවක් පොස්ට්පේඩ් නිදී පොස්ට්මේට් මිලි නදී රාජ්‍ය නායකවට තිබුණා ජන කැබිනට් පත්‍රිකාවක් දාලා ඕන්න පොස්ට්පේඩ් නිදී ඇමරිකාවට දෙන මැක්බරන් සමාගමට හැබැයි ඒ වෙලාවේ නඩුකාරයා ඒ තීන්දුව දුන්නේ වෙනත් නීති පොතින් නෙමෙයි තීරණේ දුන්නේ ඓතිහාසික තිබිච්ච රටේ ඉඩම් භාවිතාව පිළිබඳව තිබිච්ච මේ තීන්දුව සලකලා තමයි ඒ තීන්දුව දුන්නේ එහෙම නැතුව වෙන තීන්දුවක් කිනේ ඒ නිසා මේ රටේ අධිකරණ තීන්දුවක් දෙනකොට මේ රටේ සංස්කෘතිය සහ ජනමතය දිහා බලලා තීන්දුවක් දීමේ වගකීමක් තියෙනවා ඒකෙන් කියන්නේ ජනප්‍රියමතයටම තීන්දුව දෙනවා කියන එක නේ මම කියන්නේ ඉතින් අද ලංකාවේ දැන් අපි පෙළෙන ප්‍රශ්නෙම මුහුණ දීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන යන මේ කාලය තුල එතුමගේ මේ කෙටි කාලය තුල මම දකින්නේ නැහැ පහුගිය කාලේ මොකක්වත් වුණා කියලා බොරු රැස්වීම් තියාගෙන ගිහිල්ලා කිසි වැඩකට තියව නෙමෙයි මෙන්න මේ මාස 3-4 යම් කිසි දෙයක් වුණා ලංකා සමාජයේ ඒ දේට අපි තල්ලුවක් දෙන්නවා තල්ලුවක් දීලා මුළු සමාජයම එකතු වෙලා මේකෙන් ගැලවෙනවා දැන් පිලිපීනයේ අලුතෙන් පත් වෙච්ච ජනාධිපතිනේ ජනාධිපති ක්‍රමයක්නේ හේතියේ ජනාධිපතිවරයා දරුණු විදියට ඔහු මේකට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා මොකද පිලිපීන විශාල සමාජ ඒක දූපතකට බර රටක් පිලිපීන කියන්නේ ඔව් ඔබ දන්නවා පිලිපීන දූපතකට ගොඩ බිම අඩුයි ඒකට මේ සම්බන්ධ වුණාට ගොඩක් මූදට සම්බන්ධ රටක් ඉතින් ඒ නිසා ඒ වගේ රටවල විශාලම ප්‍රශ්නයක් අද ගත්තොත් අද මද්රව්‍ය භාවිතාවේ ප්‍රධාන මර්මස්ථාන ගත්තොත් ඉන්දියාව සම්පූර්ණ මූදු කරේ කේරළේ එක කොනක තියෙනවා ගෝවා පැත්ත තව කොනක තියෙනවා මේ මූදු අයින් වල මේක විශාල ප්‍රශ්නයක් මේ බෝට්ටු සේවයක් තියෙනවා ඉතින් ඒක හන්ද මේකට අපි තීන්දුවක් ගන්න මේ නීතියේ තියෙන රාමුව ඇතුලේ මරණ දඬුවම ලංකාවේ තහනම් කළ නැහැ තාම අපි ඒක ක්‍රියාත්මක නීතිය ප්‍රසිද්ධින ජනාධිපතිතුමා අස්සම් කරන්න නැති ඉතින් එතුමා ඕකට දේශන පවත්වාත කතා පවත්වාත ඉන්න අවශ්‍ය නැහැ එතුමා කියනවා මරණ දඬුවම දෙනවා කියලා එහෙම කතන්දර කතා පවත්වන්න අවශ්‍ය නැහැ කිසිම කතා පවත්වන්න ඕනේ එතුමාට තියෙන අස්සම් කරන්න විතරයි මේ දේශන පවත්වල මම මරණ දඬුවම දෙනවා ලනු ගේනවා මොකක්වත් කතා කරන්න ඕනේ නැහැ වැඩේ කරන්නයි අවශ්‍ය ඒක තුමාට ඕන නම් ඒ කියන්නේ මද්ද්‍රව්‍ය මර්ධනය කිරීමේ කාර්යභාරයේ කොටසක් හැටියට මේ කටයුත්ත කළ යුතුයි කියන තැන ඒ කියන්නේ දැන් අද මේ හැදිච්ච රාජ්‍යයක් ඇතුලේ රාජ්‍යයක් දැන් මදුෂ් කියන්නේ එක්කෙනෙක් විතරයි මේ වගේ පාතාලයක් තුල රටේ මොන වුණත් අපි මොන දේශපාලන විචනය තිබුණත් අපේ රටේ බොහෝ වෙලාවට අපි අපරාධයක් කරාම අපට පොඩි අදහසක් තියෙන හිරේ ගිහිල්ලා බේරෙන්න පුළුවන් කියලා ඒ කියන්නේ මොන හරි වැරදක් කරාම අපට සමාවක් තියනවා කියලා අදහසක් තියෙනවා. මගින් බරපතල වැරදි නෙමෙයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පාතාලේ මිනිහෙක්ගෙන් අපට කිසි සමාවක් නැහැනේ. මිනිහෙක් මැරීම සම්බන්ධයෙන් ඒ මිනිස්සු කල්පනා කරන්නේ නැහැ මේ මිනිස්සු මැරුව සමාජයේ ප්‍රශ්නේ. දැන් හිතනවා මේ බලේබොඩ මැරතුමා මරන්න ඕනේ කියලා තීරණය කරොත් පාතාල මිනිහෙකුට ඒක වගකීමක්. හැබැයි දේශපාලනඥයෙක්ගේ තීන්දුව ගන්නකොට සියවරයක් හිතනවා මේ ප්‍රශ්නේ ගැන. මොකද ඒකේ ප්‍රතිචාරයක් ඒ කියන්නේ. ඉතින් ඒ නිසා අද පාතාලේ විශාල සමාජ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණ මේක උඩු අපේ රට වාසනාවන්තයි. මේක උඩට එන වෙලාවේ තමයි මේක මර්ධනය වෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒක හන්ද අපි සම්පූර්ණ මේක වාද කරන්නේ නැතුව රාජ්‍යයක් විදියට මද්ද්‍රව්‍ය නිවාරණය සඳහා යන රාජ්‍ය ප්‍රතිපත්තියට අපි සම්පූර්ණ ආශිර්වාද කළා. අපි ත්‍රස්තවාදී වෙලාවේ පරාජය කරද්දී අපි බෙදුණා. ත්‍රස්තවාදියට මොකද්ද කරන්නේ කියලා දෙපැත්තට කතා කර කර වාද කර කර හුඟක් වෙලා හිටියා. 99න් බේරුනේ. ඉතින් ඒක හන්ද මේ වගේ ප්‍රශ්නකදී වාද විවාද තියලා අපි ජාතික ප්‍රශ්නයක් හැටියට හිතලා සියලු දිනාම එකතන හිඳගෙන මේ ප්‍රශ්නේ රාජ්‍යයක් විදිහට අපි සහය දෙන්න ඕන මගේ අදහස නම් මිනී මැරීම සහ කිසිම දෙයකට මරණ දඬුවම් නොදිය යුතුයි මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මට කියන්න බෑකට දෙන්න කියලා භික්ෂුවක් හැටියට ඒක රාජ්‍ය නායකයාගේ තීන්දුව රටේ නීතියක් ඒ සම්බන්ධයෙන් තියෙනවා මට කියන්න පුළුවන් එකම දේ තමයි මද්ද්‍රව්‍ය මර්ධනය කිරීමේ ඒ යුද්ධය අපි සම්පූර්ණයෙන්ම සහය ලබා දීලා ඒක මර්ධනය කරමු මරණ දඬුවම් ක්‍රියාත්මක නොවිය යුතුයි නමුත් ඒ විතිරේකී අවස්ථාවන් තිබිය යුතුයි අපි මේ විදිහට අවස්ථාව පැහැදිලි කරගන්න තමයි මම තව එක වගන්තියකින් කිව්ව නිසා මෙහෙම කියන්න පුළුවන් ඒ කියන්නේ අපේ රටේ තිබිච්ච විදිහ හරි හොඳ මරණ දඬුවම් අපි නිකන් ඕන්නේ නැති විදිහ කියලා අස්සම් කරන්න ඕනේ නැහැ මරණ දඬුවම් දෙන්නේ නැහැ කියලා කෑ ගහන්න යන්නත් ඕනේ නැහැ අපි මේ තියෙන තිබිච්ච විදිහ හොඳයි අර මෙතුමා කිව්ව වගේ ඒ කියන්නේ අපරාධ අඩු වෙලා තියෙන්නේ මේ මරණ දඬුවම තියෙනවද නැද්ද කියන එක මත නෙවෙයි සමාජයේ යම්කිසි දුගීකමේ යම්කිසි ගුණ යම්කිසි සමාජ ප්‍රවර්ධනයක් ඇතිවීමක් තියෙනවා. අපේ යම්කිසි ගුණාත්මක දේවල් සිද්ධ වෙලා තියෙනවා. ආචාර ධර්මවල පිරිසිදුකමේ පිළිවෙලේ ග්‍රාමීය සමාජයේ යම්කිසි ආර්ථික නැගිටීමක් ලංකාවේ වෙලා තියෙනවා. ඒ කියන්නේ දුප්පත්කම නැහැ කියන එක නෙවෙයි කියන්නේ. ඉතින් ඒ නිසා අපි දුප්පත්කම නැති කිරීම, නූගත්කම නැති කිරීම වගේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා මිසක් මරණ දඬුවමින් ජනප්‍රිය පාටයක් කරගන්න එපා කියලා තමයි මගේ අදහස. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා මාතරින් දුශාන්ති. අයිබුවන් හෙලෝ අයබෝන් ඔබතුමීගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න මට තියෙන අදහස ඉදිරිපත් කරන්න දිශාන් මහත්තයා
මම එකඟයි රතන හාමුදුරුව කියන අදහසට. ඒ කියන්නේ මේ මිනිමැරුම් ඒවට මරණීය දඬුවම් දෙන්නේ නැතුව මත්ද්‍රව්‍ය හෝල්සේල් බිස්නස් එකක් විදියට කරගෙන යන මිනිසුන්ට අනිවාර්යයෙන්ම මරණීය දඬුවම් දෙන්නම ඕනේ. ජනාධිපතිතුමා ඕක තවත් පරක්කු කරන්නේ නැතුව ඕක අනිවාර්යයෙන්ම දැම්මම කරා නම්, මොකද සාමාන්‍යයෙන් කාන්තාව තමයි ওই ප්‍රශ්නේ හුඟක්ම කරදරේ වැටිලා තියෙන්නේ. ගෙවල් වල මිනිස්සු කුඩුබොනවා, ළමයින්ට ජීවත් වෙන්න විදියක් නැහැ. ඒව මේ ප්‍රශ්න. ඒ වගේමයි හිර ගෙවල් වල ඉඳගෙනත් මේ මත්ද්‍රව්‍ය මේව කරනවා ෆෝන් එකකින් හුඟක් අය. දැන් අපි දැන් මේ කාන්තා සමිතියක මම වැඩ කරා, ඒව වලින් අපිට කාන්තාව එක්ක කතා කරන්න හම්බ වෙනවා. ඕවා තමයි කරන්නේ. ඒක හින්දා අනිවාර්යයෙන්ම බිස්නස් එකක් විදියට මේක හෝල්සේල් කරගෙන යන අයට අනිවාර්යෙන් මරණීය දඬුවම් දුන්නොත් මේ කාන්තා හැමෝම කාන්තාව ඒකට ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙයි පින්දේ. මේක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. හොඳයි. නැත්තම් මේ රට විනාශ වෙනවා අනිවාර්ය. තව අවුරුද්දක් දෙකක් වෙනකොට පොඩි ළමයින්ට මේ අපේ ළමයින්ට අනාගතයක් නැතුව යනවා මේ. ස්කෝලවල අවුරුදු 15-16 ළමයින්ගේ තත්ත්වය ඉතාම නරක තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. පාසල් පාලනය කරන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතාමත්ම දරුණු. මේක තේරුම් ගන්න මේ සමාජය කතා කරන්නේ නැහැ. අතුරුලිය වගේ ඈත පිටිසර ගම්මුල්. එතකොට අපි වදිච්ච ගම්මුල්. අද මේ මද්ද්‍රව්‍ය පැතිරලා තියෙනවා. එදා මීගමුව ජයලා වත්තල තිබිච්ච කුඩු වසංගතය අද මීර්ගමට ගිහිල්ලා තියෙනවා. අත්තනගලට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ ගැන තීන්දුව ගන්න. එතුමිය කියපු අර කාරණේ දිහා මම වචනයක් කියන්න ඕන. ඇයි මැගසින් බන්ධනාගාරේ ජර්මරයක් හයි කරන්නේ නැත්තේ? මේ ටෙලිෆෝන් එක ගන්න හිරගේ ඇතුළේ ඉඳගෙන. ඉතින් මේකට ජර්මරයක් හයි කරන එක මහා තාක්ෂණික ප්‍රශ්නයක් නේ. ඒ ප්‍රදේශෙම මේ ජංගම දුරකථන පාවිච්චි කරන්න බැරි වෙන ප්‍රතිකර්ම තියෙනවා, තාක්ෂණික ප්‍රතිකර්ම. ඉතින් ඒක කරන්නේ නැත්තේ ඇයි? මැගසින් බන්ධනාගාරේ මේ බන්ධනාගාර සිරකරුවේ සේරම එකට දාලා තියෙන්නේ ඇයි? බරපතල අපරාධකාරයෝ සේරම එකට දාන්නේ මේකට. මේ බිලියන ගණන් නිකන් බොරුවට සල්ලි නාස්ති කරන උත්සව සම්දර්ශන සැනගලි වලට සල්ලි ටිකක් වීදම් කළා. මේ විශේෂයෙන්ම මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ තියෙන බරපතල අපරාධ කරන වෙනම වන්දනාගාරයක තමන්න. ඒක බොහොම ලේසි කාරණයක්. ඊළඟට බරපතල මේ ඔක්කොම දන්නවා. මේ එකට පොඩි අධිකරණයේ මෙතුමන්ලා මේ නීතිඥයන්ට පුළුවන් නීති හදාගන්න මේ පාතාල අපරාධ කාණ්ඩ. ඒගොල්ල අනු හඳුනගත්තට පස්සේ ඒගොල්ල එලිමහන් කඳවුරක පුනරුත්ථාපනයකුත් එක්ක මේ එළියට ඒක පුනරුත්ථාපන වැඩසටහනක් දාන්න අනිවාර්යයෙන් මේගොල්ලෝ සම්බන්ධ. ඒගොල්ල පාතාලට සම්බන්ධයි කියලා. ඉතින් ඒකට ඇත්ත වශයෙන්ම නීතිමය ප්‍රතිපාදන ලංකාවේ නැහැ. පාතල අපරාධකාරයා කියලා ඒ ජාලයක නියෝජිතයෙක් කියලා හඳුනගන්න ක්‍රමවේදයක් පොලිසියට තිබුණාට ඒක නීති පොතෙන් ඔහුට දඬුවමක් දෙන්න කොන්දේසියක් නැහැ. ඉතින් ඒ නිසා සමාජ අපරාධ කියන එක වෙනම වර්ගීකරණ. දැන් දකුණු අප්‍රිකාව වගේ රටවල මේ සමාජ අපරාධ මේ අර ගැන් හැටියට හැදිලා කරන අපරාධ වලට වෙනම නීති තියෙනවා. ඒගොල්ල පුනරුත්ථාපනය කරන්න වෙනම ප්‍රතිපාදන තියෙනවා. අපේ රටේ එහෙම ප්‍රතිපාදන නැහැ. දැන් ඉන්දියාවේ ගැන් වල කරලා ස්ත්‍රී දූෂණ වලට අනිවාර්යෙන් මරණ දඬුවම්. ඒක අලුතින් හඳුනනවා. ඉන්දියාවේ ඒක. මෑත කාලෙ උනේ. පැහැදිලිව. හොඳයි. අපි විරාමයක් අරගෙන නැවතත් සාකච්ඡාවට එමු.